සියලු දෙනාට සුබ පතන්න තියෙන දවසේ යහපත් සුබ පාස්කුවක්. වයර් මාරු වෙලා නැහැ. අද තමයි ප්‍රථම ඵල මංගල්‍ය දවස. ප්‍රථම ඵලයේ ලෙස යේසුස් වහන්සේ නැවත මලවුන්ගෙන් නැගිට්ටේ මේ මංගල්‍ය දවසේ. අද තමයි දෙවියන් වහන්සේගේ පාස්කුව. ඔයාලා දන්නවද මේක මේ පාස්කුව සහ මේ සියලු දේ දේශපාලන කරණීය වෙලා තියෙනවා ලෝකේ. මුළු ලෝකෙම උත්සාහ කරනවා යුදෙව්වන්ව ප්‍රතික්ෂේප කරන්න. යුදෙව්වන්ව කොන් කරලා අයින් කරලා ඒගොල්ලෝ මේ ලෝකෙට අදාළ නැහැ කියලා කියන්න. මේ ලෝකේ මේ වෙනකොට දේශපාලන ක්‍රමය ඒකට ක්‍රියා කරමින් සිටිනවා. මුළු දේශපාලන ක්‍රමය. ඒ නිසා මේ දෙවියන් වහන්සේවත් දේශපාලනයට අල්ලගෙන තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ දන්නවද දන්නේ ඇමරිකාවේ මේ වෙනකොට යුදෙව්වන්ව එලවන්න ඇමරිකානු රජය සහ සියලු දෙනා ක්‍රියා කරමින් සිටිනවා. හරි. ඉතින් ඒක නිසාම තමයි පාස්කුව වෙන දවසකට දාගත්තේ. ඊස්ටර්කට පාස්කුව දාගත්තා. තේරුණේ නේ. ඊස්ටර්කට පාස්කුව දාගත්තා. හරි. ඊස්ටර් කියන්නේ එකක්, පාස්කුව කියන්නේ තව එකක්. පාසෝව කියන්නේ තව එකක්. පාසෝව කියන්නේ යුදෙව්වන්ගේ මංගල්‍යය. අද තමයි ප්‍රථම ඵල මංගල්‍යය. යුදෙව්වන්ගේ ප්‍රථම ඵලය අරගෙන ඒ දවස්වල දේවමාලිගාවට ඇවිල්ලා දේවමාලිගාවේ පූජකයාට දුන්නා. පූජකයා ඒ ප්‍රථම ඵලය දෙවියන් වහන්සේ ඉස්සරහා අභිමුඛේ මෙහෙම වනනවා. ප්‍රථම ඵලය. තම අස්වැන්න ලෑස්ති නැහැ. අස්වැන්න ලෑස්ති වෙන්නේ පස්සේ. ප්‍රථම ඵල මංගල්‍යයේ ඉඳලා දවස් 40ක් නෑ 50ක් ගියාම දවස් 50කට පස්සේ පෙන්තකොස්ත මංගල්‍යය එනවා. ඒ පෙන්තකොස්ත මංගල්‍යයේ දවසේ ඉඳලා තමයි අස්වැන්න පටන් ගන්නෙ. යුදෙව්වන්ගේ. එතකොට ප්‍රථම ඵලයේ ගේනකොට ප්‍රථම ඵලයේ විදිහට ගෙනල්ලා ඒ ෂීප්ස් නැත්තම් ඒ මිට අස්වැන්නේ මිට මෙහෙම වනනවා. මුළු ඊශ්‍රායල් සෙනඟට පේන්න. මන් දන්නේ තේරෙනවද කියලා බලනවා. මුළු ඔක්කොටම පේන්න ප්‍රථම ඵලය. හරි. ඔයගලන්ට තේරෙයි මම බයිබල් වර්ස් එකක් කියවන්න. එතකොට තේරෙයි මම මොකද්ද කිව්වේ කියලා. 1 කොරින්ති 15. 1 කොරින්ති 15 20. 1 කොරින්ති 15 20 කොරින්ති 15:20 නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින සේක්මය උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නෑඹුල් ඵලය. නෑඹුල් ඵලය කියන්නේ මොකද්ද? First fruits. And he has become the first fruits of those who first fruits. ප්‍රථම ඵලය. නෑඹුල් කියන්නේ ප්‍රථම. නෑඹුල් කියන සිංහල වචනේ අර්ථය ප්‍රථම කියන එක. නාඹුල් කියන්නේ ප්‍රථම. ෆස්ට් පළවෙනි. ඒතර ක්‍රිස්තුස් වහන්සේ කවුද? මොකද්ද මේ කියලා? නාඹුල් ඵලය. ප්‍රථම ඵලය. ඒක තමයි පූජකයා වවරන්නේ. මුළු ඊශ්‍රායල් සෙනඟට පේන්න. දේවමාලිගාවේ. දේවමාලිගාව තියෙන දවස්වල. අයියේ. ප්‍රථම ඵලය කිව්වහම ප්‍රථම කිව්වහම 2 3 4 තියෙන්න පුළුවන්ද? ප්‍රථම එක කිව්වොත් 2 3 4 තියෙන්න ඕනේ නේද? නැත්නම් එක කියන්නේ නැහනේ. ප්‍රථම කිව්වම දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි අටවෙනි තියෙන්න ඕනේ නේද? ආ. ඒ කියන්නේ ප්‍රථම කියලා කියන්නේ නැත්නම් එකම කියලා කියනවනේ. එකම ඵලය කියලා කිව්වේ නැහනේ. ක්‍රිස්තුස් වහන්සේ එකම ඵලය කියලා කිව්වද? ආ ප්‍රථම ඵලය කියලා කිව්වේ. ඇයි ඒ? එයා තමයි ඉස්සල්ලාම. ඒ කියන්නේ 2 3 4 5 6 7 8 තියෙනවා. ප්‍රථම ඵලය සෙනගට පේන්න වළනවා. ඔගොල්ලෝ කියවන්න ලෙවි කතාවේ 23 ගෙදර ගිහිල්ලා. මම දැන් හිතන්නේ ගිය පාරත් කිව්වද කොහෙද මම? ලෙවි කතාවේ 23 තමයි මංගල්‍යයන් ගැන තියෙන්නේ. ඒකත් කියවලා ඔයගලට තේරුම් ගන්න අමාරු නම් අධ්‍යයනයක් කරලා තිනවා ස්වාමින් වහන්සේගේ මංගල්‍යයන් 7 කියලා අර පිස්සු මිනිස්සෙක් ඩිලන්ත කියලා. පිස්සෙක්. එහෙම දේශනාවක් ඒ ස්ටඩි එකකුත් කරලා තිනවා CD එකකුත් තිනවා පිස්සු ටිකක් CD එකකුත් හදලා ඒක. स्वामी वहांसे की मंगल्यान हाथ केला एक तीन विस्तर हरी पूजक प्रथम पाले अरगन मुलु ईश्वर सेनग इस्सर वाण नौमेम मुलु ईश्वर सेनग पेण हरी एक हेतु दाद अश्वण्ण सार्थकवेन्न अश्वण्ण कपागन्न अश्वण्ण निलागन्न पिनिस अश्वण्ण යුදෙව්වන්ගේ අස්වැන්න සරුසාරවන පිණිස තමයි වළන්නේ ප්‍රථම ඵලයේ උස්සලා මෙහෙම හැමෝටම පේන්න. ඒක අදහස් වෙන මොකදමද? අපේ ප්‍රථම ඵලයේ ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සේක්මය අද වගේ දවසක. මලවුන්ගෙන් නැගිට්ටා. ඔයා මම ඒක මේ ස්වභාවික ඇස් වලින් දැක්කේ නෑ. දැක්කද කවුරු හරි? නෑ දැක්කේ නෑ. හරි. හැබැයි අපි දන්නවා ඒක. ඇයි දන්නේ? කොහොමද දන්නේ? उन्वहांसे की जीवमान स्वभाव ओयाम अद्य कलती नैन उन्वहांसे जीवमान भाव ओयाम अद्य कलती जीवमान स्वभाव अद्यक पुनिसा वदान उन्वहांसे मलवुन्गे नगिट सेक्मय एक मे किया नमुद क्रिस्तुस वहांसे मलवुन्गे नगिट सिटिन सेक्मय एक श्योर पावल तुम्हें लियान न्याय दान दे या देख काश देखा देखा बोले ऐसे का पोट्टा होना वो दान नहीं पावल तुम्हें ऐसे का बैलुआ देखा का मैं पोट्टा होना मैं या देख का एक उड़ीन गया पावल तुम्हारे पास कहते हैं ना वेलावे महा आलोक क्या कहा वा यीशु स्वान से देख के ना आलोक के देख काम स्वाभाविक ऐसे का पोट्टा होना नहीं था स्वाभाविक ऐसे का पोट्टा होना आत्मिक ऐसे का हरूना दवास्तु ना पोटेला हिटिया ये दवास्तु ने दी आगे आत्मिक ऐसे अरे निशा यह देख का क्रिस्तुस वहां सेवा या देख का इतना में अवबोध कर गया हंधु न गता यहाँ स्थिर होना एक तमें क्या ने क्रिस्तुस वहां से मालव उनके नेगेटिव सिटी ना सेक में एक श्योर राय कथा देखा ने हट किया ना बुलंद हम क्रिस्तुस वहां से मालव उनके नेगेटिव में श्योर मालव उनके नेगेटिव सिटी ना सेक में එනිසා උන්වහන්සේ නාඹුල් ඵලය ප්‍රථම ඵලය වෙලා තිනයි දන්නවද? තව මහා අස්වැන්නක් එන්න තියෙන නිසා. අවුරුදු 2000ක් තිස්සේ උන්වහන්සේ අස්වැන්න නෙලා ගන්නවා. සේවකයෝ ගිහිල්ලා අස්වැන්න අර ගන්නවා. ප්‍රථම ෆස්ට් ෆෘට් එක වණනකොට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේව ඔසවනකොට අස්වැන්න එනවා. දැන් ඔය තේරුණාද? क्रिस्तुस वहांसे नामुल पाले प्रथम पाले पूजे के कराने मुगाद ये दावसला हेमोटम पेन वाला ना मेहमा 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 करना अभी मुगाद कराने ने अभी कहो द क्रिस्तुस वहांसे के अभी अभी क्रिस्तुस वहांसे के कहो द बाइबल इटानो एका पेत्रुस पोतटानो अभी राजकीय पूजे का वंशे आक එනා ඔයා මම අපි ඔක්කොම කාන්තා පිරිමි ඔක්කොම ළම ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ කවුද? පූජකයෝ. හරි. කාන්තා පිරිමි ඔක්කොම ගලාති 3:26-27 කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා වෙනසක් නැහැ කියලා. හරි. එනිසා සියලු දෙනා ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝ. तो अभी पूजा के हेडिट मुकद कर फस्ट फ्रूट टेगा फस्ट फ्रूट दवसे अड़मगाने फस्ट फ्रूट दवसे अडुमगाने दा हेमोटम पेन क्रिस्तुस वहांसे प्रकाश करना देंग देंग ए दवसल करे अरम बाबारली हरी तिरिंगु हरी मीठा करगन मेहम बनना अभी दें फस्ट फ्रूट टेक कौद क्रिस्तुस वहांसे हर तो क्रिस्तुस वहांसे අපිට අතින් අල්ලන්න පුළුවන්ද බලන්න මෙහෙම බලන්න බෑ නේද? ඒක නිසා මොකද කරන්නේ? අපි උන්වහන්සේව ඔසවන අපේ ජීවිතවලින් උන්වහන්සේව ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ ජීවමාන ස්වභාවය අපි අපේ ජීවිතවලින් ප්‍රකාශ කරනවා. ඒක තමයි අපි ක්‍රිස්තුස් වහන්සේ වඩනවා කියලා කියන නැත්නම් ෆස්ට් ෆෘට් එක ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. කොහෙද ඒක කරේ? දේවමාලිගාවේ. දේවමාලිගාවේ මොකද්ද වෙනස? අනිත් තැන් වලට වඩා දේව අභිමුඛයේ තිබිච්ච නිසා. දැන් දේවමාලිගාව කවුද? ශ්‍රී ලංකාව මොකද්ද? දේවමාලිගාව කවුද? ආ මම. ඒතර දේවමාලිගාවේ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරනවා. කාටද? හැමෝටම. යුදෙවන්ට විතරක් නෙමෙයි හැමෝටම. මොකද සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා කියලා කිව්වා. නේද? ඒතර උන්වහන්සේ අද මලවුන්ගේ නැගිට අද වගේ දවසක මේට අවුරුදු 2000කට 10 ගානකට ඉස්සල්ලා උන්වහන්සේ අද ජීවමානව සිටිනවා. උන්වහන්සේ ජීවමාන බවට සාක්ෂිය තමයි ඔයා මම. ඒ නිසා තමයි ඔයා මම දේවමාලිගාව වෙන්නේ. ඔයා මම ක්‍රිස්තුස් වහන්සේ වාසය කරන උන්වහන්සේගේ ආත්මය වාසය කරන උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන දේවමාලිගාව ඔයා මම. එතකොට ඔයා මම දේවමාලිගාව නම් අපි උන්වහන්සේව ඔසවන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේව මගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේව මගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්න නම් මා තුළ ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ වෙන්න ඕනේ. මා තුළ ක්‍රිස්තුස් වහන්සේ වාසය කරනවා විතරක් නෙමෙයි. මා තුළ ක්‍රිස්තුස් වහන්සේ චුට්ටක් කොහේ හරි කෙරවලක ඉන්නව නෙමෙයි. මගේ ජීවිතයේ සම්පූර්ණ පාලනය, ස්වාමීත්වය උන්වහන්සේට තියෙන්න ඕනේ. ඔයා ගායනා කරන්නේද ස්වාමීන්‍ය ස්වාමී? ඊට කියවන්නේ මොකක් කර ස්වාමීන් කියලා. මොකද ස්වාමීන් කියලා කියන්නේ? ඔයාගේ ජීවිතේ ස්වාමියා කියලා කියන්නේ මොකක්ද? ඒක අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ ඔයා චුට්ටක් හිතන්න. චුට්ටක් ඔයා පාවිච්චි කරන වචන වා ස්වාමීන් කියලා කිව්වහම, ලෝඩ් කියලා කිව්වහම ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔයාගේ මුළු ජීවිතේ පාලනය තියෙන්නේ එයාගේ අතේ. ඔයා ඔයාගේ ස්වාමියාගේ වහලෙක්. හා ඒකනේ ඔයා මාස්ටර් ස්වාමීන් කියලා කියන්නේ යාට. උන්වහන්සේ ස්වාමීන් නම් උන්වහන්සේ ඔයාගේ ජීවිතේ ස්වාමීන්. එහෙනම් එයා ඔයාගේ ජීවිතේ පාලනේ තියෙන කාගේ අතේද? ස්වාමියාගේ අතේ. ඒතර ඔයාගේ ස්වාමියා යේසුස් කියලා ඔයා කියනවා නම් එහෙනම් ඔයාගේ ජීවිතේ පාලනේ තියෙන්නේ යේසුස් වහන්සේ අතේ. මැරිච්ච කෙනෙක් කොහොමද ඔයාගේ ජීවිතේ පාලනය කරන්නේ? කිසිම කෙනෙක් මැරිච්ච කෙනෙකුට තමන්ගේ ජීවිතය පාලනය දෙන්නේ නැහැ. මොකද එයා මැරිලා. ඔයාගේ ජීවිතයේ ස්වාමිත්වය දෙන්න නම් ඔයා විශ්වාස කරන්න ඕනේ. ඔයා අදහන්න ඕනේ තරම් නෙමෙයි. ඔයාට ස්ථිර වෙන්න ඕනේ. මගේ ස්වාමියා ජීවමානයි. එයා ජීවත් වෙනවා. වෙන කෙනෙකුට වඩා මාංශයේ රුධිරය ඇස් වලින් දකින කෙනෙකුට වඩා උන්වහන්සේ ජීවමානයි. ඒකයි මගේ ජීවිතයේ පාලනය මම එයාට දීලා තියෙන්නේ. එයා මගේ ස්වාමින් වහන්සේ. ආමෙන්. ඒතර උන්වහන්සේ ඔයාගේ ජීවිතයේ ස්වාමීන්. ඔයාගේ ජීවිතය පාලනය කරන්න උන්වහන්සේ. ඒතර ඔයාගේ ජීවිතය පාලනය කරන්නේ එයා නම් එයාගේ ස්වභාවය, එයා කියන දේ තමයි ඔයා කරන්නේ. එයාගේ ස්වභාවය තමයි ඔයා තුලින් ප්‍රකාශ වෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු දකින්නේ ඔයා. එයා ඔයා තුලින්. යේසුස් වහන්සේව ඔයා තුලින් මිනිස්සු දකින්නේ. ඔයා තුළ යේසුස් වහන්සේ වගේ ස්වාමියා සම්පූර්ණ වුණොත්. එහෙමනම් ඔයා නොසෙල්වී සිටින කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඔයාගේ ස්වාමියා සෙලවෙන්න කෙනෙක් නෙමෙයි. අර කියන්නේ සෙලවෙන්නේ නැහැ, කැළඹෙන්නේ නැහැ. නේද? අපගේ බලාපොරොත්තුවයි. නේද? මොකද බලාපොරොත්තුව? කොහොම හරි ප්‍රශ්නට කියන ගොඩ ගිහිල්ලා නේද? නේද? මොනා හරි නේද කොහොම හරි ගොඩ යන්න ඕනේ අපි නේද? අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනකොට මගේ එකම බලාපොරොත්තු කොහොම හරි ගොඩ යන එක. මං කියන්න මගේ එකම බලාපොරොත්තු මොකද්ද කියලා? ඒ ගොඩ යන එක. ගොඩ යන්න නෙමෙයි. ඒ ගොඩ යන එක. 예수 만세 개와 Luke 위시에게 디사다래. Luke 위시에게 디사다래. Luke 위시에게 디사다래. එහෙත් ඒ දවසේ මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගන්න. ගොඩ යන්න try කරන්න එපා. ගොඩ යන්න try කරන අය තමයි හොම කරන්නේ. යේසුස් වහන්සේ එපා කියපු දේ තමයි ඒක. මොකද උන්වහන්සේ එපා කිව්වේ ගොඩ යන්න try කරන්න එපා. මේ මේක මොකක්ද තියෙන්නේ? අධික කෑමෙන් බීමත් කමින් මේ ජීවිතේ වෙහෙසින් නුඹලාගේ සිත් මොකද කරන්න කිව්වේ? බර කරගන්න එපා. සිත් මේ ලෝකේ මේ ජීවිතේ වෙහෙසින් ඔයාගේ සිත් බර වුණාම තමයි ඔයා ගොඩ යන්න try කරන්නේ. නේද? මම කාට හරි කතා කරනවා. अभी अपे सित में जीविते वेहस आविला में जीविते वेहसिंग अपे सित बारह वेच्च गमंग अपे ये बारह वलिंग कोहमरी गोड़े आने ट्राई करना उनसे क्या हिमा कराने पा उनसे हिमा कराने मुकदे हिमा वुनोत और आटा ए दावसा मालपतक को आगे बैठने आया मुकदे दावसा यीशु स्वान से एन दावसा राहसिंग एन दावसा होरेक को आगे एन दावसा और आटा मालपतक को बैठने आया मुकदे आप गोड़े आने ट्राई करना मिसाक अनेक देवल कराने वह ट्राई कराने गोड़े आना वहाँ की अवधारणी तीन में जीवित है क्या ना वहाँ की अवधारणी तीन है हेतुदाव से खाना बोने क्या ना रख गया ना मेक गया ना मीवा गया ना ये वगैरह ये वगैरह ये वगैरह में जीवित है गोड़े आना ट्राई करने क्या ना को हमारी रातें आना होने इताली पानी सॉरी काउरी आना था ना सॉरी को हमारी पानी नोने को हमारी पैनागन नोने मेकिंग पैनागत्ता इन विधिया चुट्टा मामा देख मामा नाम देख का ऐसे देखा था पैनागत्ता है गोड़ेया नगीला पैनागत्ता है इतालिये मिलान वाला स्टेशन वाला बुद्धिये गाने है टीसी तले मगर ऐसे के मन देख का अरे गोड़ेया ने ट्राई कर पुकाटी है यीशु सांस की ना हिमा करान नेपा हिमा करान नेपा मैं जीवित है वैसे नंबरा की सीट बारा कर रखा नेपा मगर हिमा वुनोत අර දවස මලපතක් වෙන්න යනවා යාට. හරි. ඊට පස්සේ ඊළඟ පදේ. මක්නිසාද ඒක මුළු මක්නිසාද ඒක පොළොව තලය පිට වසන්නා වූ සියල්ලන් කෙරේ එසේ වෙන්න යනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට ඒක වෙන්න යනවා. මොකද ඔක්කොම try කරන්නේ ගොඩ යන්න. මේ ලෝකේ මිනිස්සු ඔක්කොම try කරන්නේ ගොඩ යන්න. එහෙම කරන්න යන්න එපා. මොකද එහෙම කරනට මලපතක් වෙනවා නම් මුළු පොළවේ ඉන්න ඔක්කොටම ඒක වෙන්න යනවා. මේ යේසුස් වහන්සේ අද දවස ගැන කතා කරන්නේ. මේ අද දවස මේ කාලය ගැන කතා කරන්නේ. අවුරුදු 2000කට ඉස්සෙල්ලා උන්වහන්සේ කියන්නේ මේ වර්තමාන කාලය ගැන. මුළු පොළවේ ඉන්න ඔක්කොට මේක වෙන්න යනවා. පොඩක් ඇස්සරලා බලන්න පොළවේ මේ ලෝකෙ සිදුවෙන දේවල්. මුළු ලෝකෙට මේක වෙන්න යනවා. නමුත් නුඹලා ඊළඟ පදේ එබැවින් මේ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේහි සිටින පිණිසද කන්නලව් කරමින් සෑම කාලයේදීම අවදිව හිඳින්නයි කීසේක. මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ සිටින පිණිස. මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ ඉන්න නම් එයා ජීවමාන වෙන්න ඕනේ. හරිද? මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ හිට ගන්න පිණිස කියලා එයා කියනවා නම් එහෙනම් එයා ජීවමාන වෙන්න බෑ. මැරිච්ච කෙනෙක් ඉස්සරහ හිට ගන්න බෑනේ. ආ. එතකොට මලවුන්ගේ නැගිට්ටා වූ මේ යේසුස් වහන්සේ නැවත එන්න යනවා. එයාගේ ඉස්සරහා ඔයා මම හිට ගන්න දවස ළඟ වෙනවා. එහෙම හිට ගන්න නම් එයා කියනවා අපිට කන්නලව් කරගෙන යාඥා කරන්න. හරි. watch and pray. Avadanen sita yajna karana. Yajna karanawa kiyala kiyanne oyage aagamika yajnawal daanna neme. Ara samahara ay karanawa ස්වර්ගයේ වැඩ සිටින පියාණනි අප වහන්සේගෙන කටපාඩමින් කියන නෑ ඒ යාඥාව නෙමෙයි. ඒක මන්ත්‍රයක්. ඒක 21 වතාවක් කියවන්න ඔයාට හාස්කමක් එනවා. ඒක 7 වතාවක් කියවන්න ඒක 7 දිනකට යවන්න ඔයාට හාස්කමක් එනවා. ඒ මන්ත්‍ර. යේසුස් වහන්සේ මන්ත්‍ර ඉගැන්වුවේ නෑ. හරි. ඒ විකාර බොරු වලට අහු වෙන්න එපා. යේසුස් වහන්සේ ඒ යාඥාව උගන්වලා යාඥා කරන විදිහ උගන්වලා ඊළඟ පතේ කියනවා අන්‍ය භක්තිකයෝ තමයි රිපීට් කරන්න කියලා. සම්බුලා රිපීට් කරන්න එපා කියලා කියනවා. රිපීට් කරන්නේ මන්ත්‍රකාරයෝ, කට්ටඩියෝ, තක්කඩියෝ. හරි. අන්‍ය භක්තික කට්ටඩියෝයි ක්‍රිස්තියානි තක්කඩියෝයි රිපීට් කරන්නේ. පස් පාර, හය පාර, 10 පාර, 21 පාර जप करना देखला थे ना तो जप करना मीन्स कट्टड़ियों जप करना अरे पुटवती मालवाटी मालती आगन ने पूजावंती ला जप करना एक ऐसी अटपार रख जीवन कर जप करना करना बाले वैडी ती क्रिश्चियन है जप करना एक नहीं में याक्न्या करना क्या नहीं एक नहीं में याक्न्या करना क्या नहीं यह तक संबंध बनना මොකද එයා ජීවමානයි. එයා ජීවත් වෙන කෙනෙක්. එයා ඔයා මං වගේ ජීවත් වෙන කෙනෙක්. අල්ලන්න පුළුවන් ශරීරයක් තියෙන කෙනෙක්. එයා අල්ලන්න පුළුවන් ශරීරයක් තියෙනවා. මෙහෙම ඇල්ලුවම අවු වෙනවා. මෙහෙම හුලං වගේ යන්නේ නැහැ. මම එහෙම කියන හේතුවක් තියෙනවා. එක සිස්ටර් කෙනෙක් ගිහලා එක පාස්ටර් කෙනෙක්ගේ ගැහුවලු මේ පාස්ටර් මේ යේසුස් වහන්සේගේ ශරීරය මොන වගේද? අනැනසිටේ ගැන කලබලෙන්න එපා. මේ හොල්මනක් වගේ කිව්වා. යේසුස් වහන්සේ හොල්මනක් නෙමෙයි. උන්වහන්සේව අල්ලන්න පුළුවන්. තෝමස්ට කිව්වා මෙන්න. අනපාර තියෙනවා ඇඟිල්ල දාලා බලන්න. එයා ජීවමානයි. එයා ජීවත් වෙන නිසා එයත් එක කතා කරන්න. එයත් එක කතා කරන්න. යාඥා කරන එක නෙමෙයි කරන්න කතා කරන එක. ඔයා දන්නවද? මම ඒක පොඩ්ඩක් වෙනස් කරා. මේ යාඥා ප්‍රේ කිව්වහම ඒකේ තියෙනවා ටිකක් ආගමික ස්වභාවයක් දාරාගෙන. දැන් ඒක ප්‍රයය කිව්වම ඒක ආගමික වෙලා දැන්. එයත් එක කතා කරන්න. මොකද එයා ජීවත් වෙනවා. එයා ඔයා ගැන හොඳට දන්නවා. එයා ඔයාගේ හදවතේ ඇතුළාන්ත සිතුවිලි දන්නවා. ඔයාගේ වේදනාව දන්නවා. ඔයාගේ ප්‍රශ්නේ දන්නවා. ඔයාගේ හැඬීම දන්නවා. ඔයාගේ කඳුළු දන්නවා. නිසා කතා කරන්න යට. කතා කරන්න සම්බන්ධකම ඇති කරගන්න පිණිස. කතා කරනකොට තමයි සම්බන්ධකම ශක්තිමත් වෙන්නේ. වැඩිපුර කතා කරන තරමට ශක්තිමත් වෙනවා සම්බන්ධකම නේද? හා ප්‍රේම සම්බන්ධකම් තියාගත්ත අය දන්නවා. ඔයගොල්ලෝ විවාහ වෙන්න කලින් ප්‍රේම සම්බන්ධකම කොච්චර කාලයක් තිබුණද? මාස දෙකද මාස තුනද? මම නම් අවුරුදු 7ක් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තමයි බැඳේ. ඉතින් අවුරුදු 7 ගොඩාක් කතා කරා. මට වැඩි එයා කතා කරා සමහර වෙලාවට. යපෙත් ඉන්නවා. කතා කරන තරම වැඩි වෙන ප්‍රමාණයට සම්බන්ධකම ශක්තිමත් වෙනවා. නැද්ද? හා එනිසා කතා කරන්න යාට එයා බලාගෙන ඉන්නවා වගේ කටහඬ අහන්න. එයා ආසාවෙන් ඉන්නවා ඒ කටහඬ අහනවා. සලමන්ගේ ගීතිකා පොඩ්ඩක් කියවන්න කියලා තියෙනවා. සලමන්ගේ ගීතිකා නේද? සලමන්ගේ ගීතිකා කියලා තියෙනවද? හා සමහර ෂේප් එක ඔලු හොල්ලන ඒක කියවන්න. ඒකේ තියෙන යේසුස් වහන්සේයි සභාව අතර සම්බන්ධතාවය. ඊට කතා කරලා කියනවා ශුලමයිට් කාන්තාවට. අදනද ශුලමයිට් කාන්තාව කියන්නේ ප්‍රතික්ෂේප වෙච්ච ශුලමයිට් වරු කියන්නේ ප්‍රතික්ෂේප යුදෙව්ව අයින් කරපු මිනිස්සු. මේ ශුලමයිට් කාන්තාව කළුයි කැතයි කිසිම කාන්තාවකගේ ෂේප් එකක් නැහැ. ඒකේ හැටියට. කිසිම ලස්සනක් නැහැ. හැබැයි එයාගේ ආදරවන්තයා කියනවා ඔයා මගේ පරවිදෙන ඔයා අලංකාර තනත්තිය මට ආසයි ඔයාගේ කටහඬ අහන්න කතා කරන්න. යේසුස් වහන්සේ අපිට කියන්නේ ඒකයි. අපි හිටියේ අවලස්සනව. ආත්මිකව. අපි හිටියේ කුණු ගොඩක. අපි කිසිම විදිහකින් ලස්සනක් තිබුණේ නැහැ. හැබැයි උන්වහන්සේ අපිව ලස්සන කළා. දැන් කියනවා මට කතා කරන්න. ඔයාගේ කටහඬ අහන්න එයා ආසාවෙන් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද? අපි මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අපි කාට හරි කතා කරනවා කෝල් එකක් අරගෙන. මට ප්‍රශ්නේ වෙච්ච ගමන් මම ගන්නේ අතට කොහෙද දැන් කාලේ ගන්නේ මොනවද දන්නවද? මෙන්න මේක. ප්‍රශ්නයක් වෙච්ච ගමන් ගන්නේ මේක. මොකද මේක අතේ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ කතා කරනවා. ඊට පස්සේ ඔයා අහන්නේ කාගේ හරි වෙන කාගේ හරි කටහඬක්. හිටපු ගමන් ඩිලන්ත් එකෙත් කටහඬ අහන්න ගන්නවා. අහන්න එපා. ඔයාගේ ප්‍රශ්න තියෙන වෙලාවට ඔයා මෙසේජ් බලන්න එපා. මගේ මෙසේජ් එක බලන්න එපා. මම ඔයාට සීරියස් කියන්නේ. ඔයාගේ හිතට ප්‍රශ්නයක් කරදරයක් ආපිලට මොකද නද කරන්න ඕනේ? ඔයාගේ ස්වාමියාගේ හඬ අහන්න try කරන්න. එයා බලාගෙන ඉන්න ඔයාගේ හඬ අහන්න. මොකද එයා දන්නවා ඔයා ඉන්න වාතාවරණය. එයාගේ හඬ අහන්න අර කිව්වනේ අපි එයාගේ හඬ අහන්න කොච්චර දුර යන්න ඕනේද? බයිසිකලේ ගිහිල්ලා කාර් එකේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා ප්ලේන් එකේ ගිහිල්ලා නේ. නැහැ නේද? එයාගේ හඬ අහන්න එක දෙයයි කරන්න ඕනේ. ඔයා මේ ලෝකෙට ඇස් දෙක පියාගන්න. මේ ලෝකෙට කන් දෙක වහගන්න. ඒකෙන් අදහස් කරන්නේ යේසුස් වහන්සේ කිව්වා ගිහිල්ලා කාමරේ දොර වහගන්න. ඒකයි කිව්වේ. කාමරේ දොර වහනවා කියලා කිව්වේ ඔයාගේ තොරතුරු ගන්න තැන් වහගන්න. මේ ලෝකේ හඬට කන් දෙන්න එපා, ඇස් යොමු කරන්න එපා. අන්න එතකොට ඔයාගේ ඇතුලේ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න ගන්නවා. පාවුලතුමා යේසුස් වහන්සේව දැක්කේ එයාගේ ඇස් දෙක පුට්ට වෙච්ච වෙලාව. ඔයා මේ ලෝකයට ඇස් වහගන්න, මේ ලෝකයට කන් වහගන්න, සද්දම කර වාඩි වෙන්න. එයාට කතා කරනවා. මොකද එයා ඉන්නේ ඔයාගේ ඇතුලේ. අපි හැමෝගෙම ඇතුලේ. වැඩකද එයා කරන්න තින්නේ මගේ ස්වාමිනේ. මට කතා කරන්න. මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ. මං ඉන්නේ ලොකු පීඩනයක. මං ඉන්නේ ලොකු ප්‍රශ්නයක. මට තේරෙන්නේ නැහැ. වදනොත් මම ඒ දේ මෙතනට අවිල කරා කියලා. මම මෙතන අද උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා මගේ ඇතුලේ ලොකු කැළඹීමක් තිබුණා. මම දන්නේ නැහැ කියලා. මම තාම දන්නේ නැහැ කියලා. මගේ ඇතුලේ ලොකු කැළඹීමක් තියෙනවා. මම දන්නේ නැහැ කියලා. මම මෙතන වාඩිලා කරේ එක දෙයක්. මම වර්ෂිප් එකට සම්බන්ධ වුණේ නැහැ. මම නමස්කාර කරේ නැහැ මුල හරි වැඩි. ස්වාමිනේ මට කතා කරන්න. මට පෙන්නන්න. මම ඉච්චරයි කරේ. මම මේ කතා කරන කිසි දෙයක් සැලසුම් කරේ නැහැ. හැබැයි උන්වහන්සේ මට සමාදානය දෙනවා. උන්වහන්සේ ඔයාට සමාදානය දෙනවා. කැළඹුණු වාගේ හිත. ඔයා යේසුස් වහන්සේ කියන ඒ පර්වතය, ඒ රක්ෂස්ථානයට වගියොත් එයා ඔයාට සමාදානය දෙනවා. ඇයි දන්නවද? එයා ඔයාට පුදුම විදිහට ආදරෙයි. එයා ඔයාට පුදුම විදිහට ආදරෙයි. කවදාවත් හිතන්නේ නැහැ එච්චර ආදරයක් වට තියනවා කියලා. හිතේ ආ මන් දන්නව නෑ ඔය දන්නේ. ඔය දන්නේ. මම තාම දන්නෙත් නෑ හරියට ඒ ආදරේ. යා මට කොච්චර ආදරේද කියලා මම තාම අල්ලගෙන නෑ. එච්චර වට ආදරේ. ඔය සම්බන්ධකම් ඇති කරගන්නවා මිනිස්සුත් එක්ක. අපි සම්බන්ධකම් ඇති කරගන්නවා මිනිස්සුත් එක්ක. බොහෝ විට 99% ඒ සම්බන්ධකම අවසන් වෙන්නේ වේදනාවකින්. සමහර සම්බන්ධකම් අපි තියාගෙන යනවා තාම අවසන් කරලා නැහැ. හැබැයි ඒකත් වේදනාකාරී. මේ ලෝකේ තියෙන එකම සම්බන්ධකම වට සමාදානය ගේන ඒ යේසුස් වහන්සේත් එක්ක. මොකද කවදාවත් වේදනාවටපත් කරන්නේ නැහැ. කවදාවත් එයා ඔයව අතහරින්නේ නැහැ. කවදාවත් එයා ඔයාගේ බලාපොරොත්තු සුන් කරන්නේ නැහැ. එයා කියපු දේ කරනවා. පොරොන්දුවක් වුණා නම් ඒ දේ එයා ඉෂ්ට කරනවා. හැබැයි සෑම පොරොන්දුවකටම කොන්දේසියක් තියෙනවා. එයාගේ ආදරයට කොන්දේසි නැහැ. කොන්දේසි විරහිත ආදරය. කොන්දේසි නැහැ ආදරේට. ඔයා මොන තත්ත්වේ මොන දේ කරත් මොන දේ වුණත් එයාට ආදරේ. හැබැයි පොරොන්දුවට කොන්දේසි තියෙනවා. සෑම පොරොන්දුවකටම කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය ඉෂ්ට කරනවා නම් ඔයා ඒක ලබනවා. පළමු කොට දේව රාජ්‍යත් ධර්මිෂ්ඨකමත් සොයන්න. කොන්දේසිය ඒක. එවිට මේ ජීවිතේ අවශ්‍ය සියලු දේ මම ඔබට දෙනවා. පොරොන්දු එක. මම මේ ඊයේ අපේ අර ගෙදරකට ගියා වෙන්න අපි ගෙදරකට ගියා මේ ගෙදර කට්ටියගෙන ඒක ගහලා තියෙනවා ෆ්‍රිජ් එකට තියෙනවා මොකද්ද? අද පටන් මම නුඹට ආශිර්වාද කරන්නේ මේ. ෆොටෝ එකක් දාලා ලස්සන පින්තූරයක් දාලා කාඩ් එකක් වගේ අද පටන් මම නුඹට ආශිර්වාද කරන්නේ මේ. හගායි 2 කියලා තියෙනවා. මං කෝ එක වැරදි. ඒ පදේ ඒක නෙමෙයි කියන්නේ. දේවමාලිගාවේ අත්තිවාරම දැමූ මේ දවසේ පටන් අද පටන් මම නුඹට ආශිර්වාද කරමි. අර උඩ කොටස අයින් කරලා. කොන්දේසි අයින් කරලා. පොරොන්දු විතරක් තියාගෙන ඉන්නවා. සම්පූර්ණ වැරදි. යේසුස් වහන්සේට ආදරය ඒ ගැන සැක කරන්න එපා. කොන්දේසියක් නෑ ඒකට. පොරොන්දුවට කොන්දේසිය තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මෙන්න මේකයි. ඒකේ රහස මේක ඒකේ අභිරහස මෙන්න මේකයි. ඔයා යේසුස් වහන්සේගේ ආදරය අත්දැක්කොත් චුට්ටක් හරි සම්පූර්ණ ආදරයක් දකින්න බැරි වෙයි මන් දන්නේ නැහැ. මිනිස්සෙකුට පුළුවන් වෙයිද කියලා මිනිස්සෙකුගේ ජීවිත කාලයේදී යේසුස් වහන්සේ යට කොච්චර ආදරේද කියලා වටහා ගන්න මිනිස්සෙකුගේ ජීවිත කාලේ මදි වෙයි. මං හිතන්නේ. හරි. හැබැයි චුට්ටක් හරි ඔයා අවබෝධ කරගත්තොත් ඒ ආදරය. ඔයා යට පෙරලා ආදරය කරන්න ගත්තාම ඒ කොන්දේසි තියෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. එයාගේ ආදරේ අත්දකලා ඒ ආදරයට ප්‍රතිචාරයේ හැටියට ඔයා එයාට ආදරය කරන්න ගත්තාම ඔයාගේ මුළු සිතින් ඔයාගේ මුළු ආත්මයෙන් ඔයාගේ මුළු බුද්ධියෙන් එයාට ආදරය කරන්න ගත්තොත් කියලා තියෙනවා දෙම කරන්න කියලා අපිට. හා අනේ එහෙම ඔයා කරන්න ගත්තොත් කොන්දේසි තියෙන එක එච්චර අමාරු නෑ. ඒ කොන්දේසි හරිම ලෙහෙසි කොන්දේසි. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා යේසුස් වහන්සේ අදට ජීවත් වෙනවා කියලා දන්නවද? ඔයා ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඉස්සල්ලාම දුවන්නේ කාගාවටද? මම උදාහරණයක් ගන්නවා. ඔයාගේ ගෙදර ඉන්නකොට හදිස්සියේ ගෙදර ඉන්නවාගේ කාට මෙහෙම නොවේවා. මම උදාහරණයක් ගන්නෙ. අවස්ථාවක්. වඩා එකපාරට ලෙඩක් හැදෙනවා. මේ හදිස්සියේ අමාරු. ඔය ඉස්සලම කරන්නේ මොකද්ද? මං කියනවා. ඔගොල්ලෝ උත්තර දෙන්න එපා. ඔගොල්ලෝ දන්නවා මේ කතාව ඇත්ත කියලා. ඉක්මනට වාහනයක් හොයලා ඉස්පිරිතාලට අරන් යනවා. ඊට පස්සේ ප්‍රේ කරනවා. අපේ සහෝදරෙක් මේගමේ ස්ටුඩියෝ එකේ ඉඳද්දී එක පාට මහා කලබගෑනික සද්දයක් ඇහුණා. මිනිස්සු කෑ ගහනවා. බලනකොට ඒ ස්ටුඩියෝකට ගෙවල් පොඩ්ඩකට එහා තට්ටු තුනේ ගියක තුන්වෙනි තට්ටුවේ ඉඳලා එක්කෙනෙක් වැටලා බිමට. පේඩ් කර කර ඉන්නකොට. පේඩ් කර කර ඉන්න ගමන් වැටලා. කවුරුත් ළඟට යන්නේ නැහැ. මේ සහෝදරයා දුවගෙන ගියා ළඟට. ගිහලා යනකොට කිඳිරි ගන්නවා. අනිත් අය ඉක්මනට ඒතකොට මෙයා ගිහිල්ලා ළඟට ගිය ගමන් තමයි අනිත් අය යන්න ගත්තේ. එයා අනිත් අය ඉක්මනට වාහන හොයන අරමයා කරනකොට මුකුත් කරන්න එපා කියලා මම අත තියලා යාඥා කරා. ස්වාමීනි මෙයාගේ කැඩිලා තියෙනවා නම් ඇටකටු කොන්ද මොන හරි වෙලා තියෙනවා මේ දේවල් තියෙනවා නම් ස්වාමීනි සුව කරන්න. යාඥා කරා. යාඥා කළා ඉවරුණාට පස්සේ කට්ටිය ඇවිල්ලා වාහනයක දාගෙන ගෙනිත්තා. තුන්වෙනි දට ඉඳලා වැටුනේ. මුකුත් වෙලා නැහැ. පස්සේ මාසෙකට විතර පස්සේ මෙයා ඉස්පිරිතාලෙන් එළියටම ගිහිල්ලා සහෝදරයා ගිහිල්ලා හම්බුනහම කතා කරමු ගොල්ලෝ. ඔයා නේද මට බ්ලෙස් කරේ වැටිච්ච වෙලාවේ. ඉගෙන යට ඇහුණා. දුර පළාතක බෞද්ධ ළමෙක්. වයිසලා මොකද කරන්නේ? වයිසලා මොකද කරන්නේ? කාගවටද ඉස්සලම දුවන්නේ? වට ප්‍රශ්නයක් ආපු ගමන් ආ දුවගෙන යන ඉස්සලම කාගාවට. වට ඉස්සලම සිහි වෙන්නේ කාවද? මේකයි කිව්වේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන අතේ තියෙන මේකනේ. අදනොද මේකෙන් දෙනසට කතා කරන්න බෑ කියලා. මේකෙන් ජීසස්ට කතා කරන්න බෑ. මොකද ජීසස්ට සෙල්ෆෝන් එකක් නැහැ. ස්මාර්ට්ෆෝන් එකක් නැහැ. sorry. දැනගෙන ඉන්නේ නැත්තම්. ජීසස්ට තියෙන්නේ එකම මාධ්‍ය ක්‍රමයයි. ඒ තමයි ප්‍රයා කතා කරන්නේ. ඒක තමයි උන්වහන්සේ කිව්වේ සිදුවෙන සියල්ලෙන් ජය ගන්න. මේ ලෝකේ සිදුවෙන දේවල් වලින් ජය ගන්න. දැන් අද ලෝකේ සිදුවෙන දේවල් වලින් ජය ගන්න ඔයා එක එක්කෙනාගේ පස්සේ ගිහිල්ලා එක එක්කෙනාට එක සම්බන්ධකම් ඇති කරගන්න හදනවා. එක් දේශපාලනද මම දන්නේ මොනවාද බලවන්තද පොහොසත්ද මම දන්නේ නැහැ. බැංකුද මොන දන්නේ මොනවාද කියලා සම්බන්ධකම් ඇති කරගන්න try කරනවා. සම්බන්ධකම් හොයනවා. connections හොයනවා. එක සම්බන්ධකමයි උන්වහන්සේ කියන්නේ මේ සියල්ලෙන් ජය ගන්න තියෙන්නේ. එයාත් එක්ක සම්බන්ධලා එයාට කතා කරන්න ගන්න. මොකද එයා ජීවමානයි. එයා ජීවමානයි. එයා ජීවත් වෙනවා. අනිත් අයට වඩා ජීවමානයි. සමහර අය ජීවත් වෙනවා කගේ පෙන්වන්න ඇතුලේ මැරිලා. හැබැයි එහෙම නෑ. එයා ජීවමානයි. එයා ජීවත් වෙනවා. අන්න ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය කොහෙද තියෙන්නේ දැන්? ඔයාගේ ඇතුලේ වාසය කරන්නේ කවුද? අන්න ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය වතුල වාසය කරනවා. බලන්න කොච්චර ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන පහසු කරලා තියෙන විදිය එයත් එක්ක සම්බන්ධ වෙන්න. එයත් එක්ක සම්බන්ධ වෙන්න මීට වඩා ලේසි වෙන්න බෑ. මීට වඩා ලේසි කරන්නත් බෑ. ඇයි දන්නවද මේ සම්බන්ධකම එච්චරට වැදගත් නිසා? ඒ සම්බන්ධකම එච්චරට වැදගත්. එනිසා ඔයා අවධානයෙන් ඉඳලා ඔයා කන්නලව් කරන්න සියලු දේන් ජයගෙන පිණිස මේ පොළවේ සිදුවෙන සියලු දේයින් ජයගෙන එයා ඉදිරියේ කවදා හරි දවසක එයා එන වෙලාවේ හදිස්සියේ එන වෙලාවේ මලපතක් වෙන්නේ නැතුව එයාගේ ඉස්සරහ හිට ගන්න පිණිස මොකද මේ ජීවිතයේ වෙහෙසුනොත් ඔයාට මලපතක් වෙනවයි දවස හැබැයි ඔයා එයාත් එක්ක සම්බන්ධ වෙලා එයාත් එක්ක කතා කරලා හැම වෙලාවෙදිම එයා ළඟට දුවගෙන යනවා නම් ඔයා ප්‍රශ්නකදී ගැටලුවකදී අවශ්‍යතාවයකදී ඔයා ජය ගන්න යනවා මේ ලෝකේ වෙන දේවල් වලින් මේ ලෝකේ වෙන දේවල් වලින් ජය ගන්න යනවා ඔයාට ඕනේ ජය ගන්නනේ ඔයාට ඕනේ ගොඩ එන්න නේද ජය ගන්න කරන්න දින එකදී සම්බන්ධකම ඇති කරගන්න සම්බන්ධකම ඇති කරගන්න සම්බන්ධකම ඇති කරගන්න दवा की संबंधकम अति करना होता है संबंधकम अति करता है संबंधकम वेडीदीवन करगान करगान उत्साह करना संबंधकम स्थिर करगान साहतिक करगान वाइसल्लाम दुआ निका गावट वाटिसल्लाम सिही वे निकावद වා සම්පූර්ණ යැපීම තියන්නේ කා මතද? වාගේ ප්‍රශ්නේදී. යේසුස් වහන්සේ අද දවසේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට ඒ මංගල්‍ය දවසේ ප්‍රථම ඵල මංගල්‍ය දවසේ උන්වහන්සේ ඔයාට කතා කරලා කියන්නේ මට කතා කරලා කියන්නේ ඒ සම්බන්ධකම ශක්තිමත් කරගෙන ස්ථිර කරගන්න සහතික කරගන්න. ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිට සේක්මය ස්ථිරයි. එහෙම නැගිට කියලා වට ස්ථිර නම් ඒ විදිහට ජීවත් වෙන්න. ඒක කිව්ව විතරක් වැඩක් නැහැ. ඔයාගේ ජීවිතයේ හැසිරීමේදී ඒක එදිනෙදා ජීවිතයේදී ප්‍රකාශ වෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයා ප්‍රථම ඵලය වෙනවා වෙන්නේ. हाँ हाँ එතකොට තමයි ඔයගේ අවට ඉන්න අය දකින්න යන්නේ ඉදිරියේදී වෙන්න යන මහා සෙලවීමේදී ඔයා නොසෙල්වි ඉන්න යන්නේ සම්බන්ධකම ස්ථිර වෙනවා නම් විතරයි බොහොම ළඟදී සෙලහෙල වෙන්න යනවා බොහොම ළඟදී දැනටමත් ලෝකේ හෙලවිගෙන ඉන්නේ දැනටමත් හෙලවිගෙන ඉන්නේ තව ඉදිරියේදී තව ගොඩාක් සෙල වෙන්න යනවා ගොඩාක් සෙල වෙන්න යනවා දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය මේ වෙනකොට ඒ විදිහටම ඉෂ්ට වෙමින් තියෙනවා. ඒ විදිහටම ඉෂ්ට වෙමින් තියෙනවා. එතනට එනවා. එතනට එනවා. අද මුළු ලෝකෙම ඊශ්‍රායලයට විරුද්ධ වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ සෙනඟට. ඊට පස්සේ විරුද්ධ වෙන්න කාටද කියලා දන්නවද? ඔයාට මට පාර ගන්න යන්නේ ඒකට. මම මේ යන්නේ රැල්ලට විරුද්ධව. මම අද ඒකයි පාස්කුව කියලා කිව්වේ අද. බය නැතු මං කියනවා. අදයි පාස්කුව. අදයි පාස්කුව ඉරිදා. ඔය එක එක්කෙනාගේ පාස්කුව පිට දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මංගල්‍යය අද. ප්‍රථම ඵල මංගල්‍ය උන්වහන්සේ ප්‍රථම ඵලයේ ලෙස නැගිට්ටේ අද වගේ මංගල්‍යයක් දවසක ඒක රැල්ලට විරුද්ධව යෑමක් කමක් නැහැ ඒක තමයි ඇත්ත ඕනෝක නිසාම තමයි අපිට කියන්නේ ත්‍රස්තවාදීන් කියලා ඉස්සලා කියන්නේ ත්‍රස්තවාදීන් ඉස්සලා කියන්නේ අන්තවාදීන් ඊට පස්සේ කියනවා ත්‍රස්තවාදීන් හැබැයි ඒකට කැමති නැතුව අර ලෝකයේත් එක්ක ෂේප් එකේ යන කට්ටියකුත් ඉන්නවා. අවිරුද්ධව හිට ගන්න. රැල්ලට එකතු වෙන්න එපා. දෙවියන් වහන්සේ වෙනුවෙන් හිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හිට ගන්න නම් මොකක්ද ඔයා තියෙන්න ඕනේ? ඔයාට ෂුවර් වෙන්න ඕනේ. එයා ජීවමානයි කියලා. කවදාවත් එයාම අතහරින්නේ නැහැ කියලා. මොනදේ වුණත් එයා මම අනාථෙක් වගේ අතහරින්නේ නැහැ. ලෝක අන්තිමේ දක්වා එයා මාත් එක්ක ඉන්නවා කියලා ඔයාට ස්ථිර වෙන්න ඕනේ. අනේ එතකොට ඔයා හිට ගන්න බය නැතුව. නැත්නම් ඔයා ෂේප් කරගන්න හදනවා. ඉදිරියට තව තව එන්න දරුණ වෙනවා තාත්තේ. ගොඩාක් දරුණ වෙනවා. ගොඩාක් දරුණ වෙනවා. හරි. ඔය දන්නවද? ඇමරිකාවේ සවුත් ඇෆ්‍රිකාවල ගොඩාක් තැන්වල කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ දැන් අර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල අර පාස්ටර් කෙනෙකුට පීයෙන් යන්න දේශනා කර කර ඉඳද්දී කොයි මොකද වුනේ ඒකට? කතාවක් නෑ නේද? දැන් ඕක මුස්ලිම් කෙනෙකුට වුණා නම් බැරි වෙලාවත් මාධ්‍ය කීයක් මරලා තෝණි දීලා කෑ ගහයිද? දැන් කෝ තව ඉස්සරහට තව දේවල් වෙන්න යනවා. තව ඉස්සරහට තව දේවල් වෙන්න යනවා. තව ගොඩාක් දේවල් වෙන්න යනවා. ඒ කිසි දෙයකදී හෙලවෙන්න එපා. ස්ථිර වෙන්න. ඒ ස්ථිර වෙන්න නම් ඔයාගේ සම්බන්ධකම ස්ථිර වෙන්න ඕනේ. නොසෙල් වෙන රාජ්‍යයක් උරුම කරගත්ත අපි කවදාවත් හෙලවෙන්නේ නැහැ. ඒ පීඩාව තුළ හෙලවෙන්නේ නැති වෙන්න කොහෙද මේ චුට්ටි දේවල් වලට හෙලවෙනවනේ ක්‍රිස්තියානි අය. සභාවේ ඉන්න අය. එක වේලක් එක දවසකට කන්න සල්ලි නැති වුණොත් කොච්චර හෙලවෙන අය ඉන්නවද? ඒක උඩින්ම ගියා. මං වාට මේ උඩින් ඇවිල්ලා දේශනා කරනවා නෙමෙයි. මං දවස් ගණන් නොකා ඉඳලා තිනවා. ෆාස්ටින් නිසා නෙමෙයි. ෆාස්ටින් නිසා නෙමෙයි. මං දන්නවා. මට බඩගින්න එක ප්‍රශ්නයක්, මගේ වයිෆ්ට බඩගින්න එක ප්‍රශ්නයක්. නමුත් දරුවෝ අඬනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එහෙම කොහොමද ඉන්නේ කියලා මම දන්නවා. මම දන්නවා. හැබැයි කවදාවත් සෙලවුනේ නැහැ. කවදාවත් සෙලවුන්නේ මොකද මට ෂුවර් මං අදහන දෙවියන් වහන්සේ ජීවමානයි. එයා කවදාවත් මාව අතහරින්නේ නැහැ. කවදාවත් මාව ලැජ්ජාවටපත් කරන්නේ නැහැ. මට ඒ දවස්වල මං බඩගින්නකොට මගේ නංගිලා ඇවිල්ලා මගේම සහෝදරියෝ ඇවිල්ලා මට පාර්සලයක් දීලා බැනලා යනවා. මට ආදරේට. ඒගොල්ලෝ මට ගොඩක් ආදරේ. දැන් පිස්සෙක් වෙන්න එපා. ආගමෙන් පිස්සු ඇදිලා. ඒවා මට කිව්වේ. දරුවෝ ගැන හිතනවා. කැම්පස් එකේ කවගෙන බඩු පාර්සල් එකක් දීලා බැනලා යනවා. ආදරේට. මං සෙලවුන්නේ. මං සෙලවුන්නේ. ඒ අය දකින්නවා. මගේ දෙවියන් වහන්සේ මාව ආශිර්වාද කළා තියෙනවා කියලා. ඒ අය දකින්නවා ඒක. එනිසා පොඩි පොඩි දේවල් වලට හෙලවෙන්න එපා. මොකද තව ලොකු දේවල් වෙන්න යනවා ඉස්සරහට. අන්න ඒ වෙලාවේදී නොසෙල්වි සිටින්න ඕනේ. මොකද මේ දෙවියන් වහන්සේ කිව්වා හේබ්‍රු පොතේ දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා මම අහසත් පොළවත් නැවත වතාවක් හොලවනවා. සෙලවීම තාම පටන් ගත්තේ නැහැ හරියට. සෙලවෙනවා. ශක්තිමත් වෙන්න. සෙලවීමේදී ශක්තිමත් වෙන්න. ධෛර්යමත් වෙන්න. කවදාවත් හෙලවෙන්න එපා. සෙලවෙන්න එපා. ඒක වෙන්න නම් ඔයා සම්බන්ධකම ශක්තිමත් කරගෙන ඉන්න ඕනේ. ඔයාගේ ඇතුලේ වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ නිකම්ම ස්පිරිට් එකක් නෙමෙයි. අර ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය. ಯೇಸುಸ್ ವಹನ್ಸೆ ಒಹತುಲ ವಾಸೆ කරනවා කිව් එකයි උන්වහන්සේගේ ආත්මය. ඔයා සම්බන්ධකම ඇති කරගන්නේ එයත් එක්ක. නිසා සහතික වෙන්න, ස්ථිර වෙන්න. ඔයාටම හොයලා බලන්න, විමසලා බලන්න ඔයා එයාව හඳුනනවාද? එයාගේ එයත් එක්ක සම්බන්ධකම ස්ථිර කරගෙනද ඉන්නේ? ඔයාදනෝද එයාට ගොඩාක් ආදරේ කියලා? ගොඩාක් ආදරේ. එයා ගොඩාක් ආදරේ වට. ඔයාගේ ආසාව වෙන්න ඕනේ එයා කෙරෙහි. දෙවියන් වහන්සේ කිව්වා උප්පත්ති පොතේ ඒව දිහා බලලා කිව්වා ඒව නුඹගේ ආශාව නුඹගේ ස්වාමි පුරුෂයා කෙරෙහිම වන්නේය. යේසුස් වහන්සේ සමාන කරා සභාවයි උන්වහන්සේ අතර සම්බන්ධතාවයේ ස්වාමි පුරුෂයා භාර්යාව වගේ. ඒ සභාවේ ආශාව විය යුත්තේ ස්වාමි පුරුෂයා කෙරෙහි. තමන්ගේ ස්වාමියා කෙරෙහි. ඔයාගේ ආශාව උන්වහන්සේ කෙරෙහි විතරද? නැත්නම් ඔයාට වෙන ආශා ඉෂ්ට කරගන්න එයාව පාවිච්චි කරනවද? නැත්නම් ඔයා ආශා කරන්නේ එයා ගැන විතරද? ඒක තීරණය කරනවා. උන්වහන්සේ ඔයාගේ ආදරවන්තයා. ඒ වගේම උන්වහන්සේ බලවත් වූ ඔයාගේ ආත්මය එඬේරා. ඒ වගේම උන්වහන්සේ මුළු අහස පොළව සෑදුවා වූ මහෝත්තම බලවන්ත සර්ව බලධාරී දෙවියන් වහන්සේ. අනේක නිසා තමයි මුළු ස්වර්ගය උන්වහන්සේට নমස්කාර කරන්නේ. ආමෙන්. ආමෙන්. අපි උන්වහන්සේව නමස්කාර කරන්න කලින් අපි එක ගීතයක් කියලා අපි නමස්කාර කරන්න යනවා. හැබැයි මම ඊට ඉස්සෙල්ලා වගේ ඉල්ලනවා. ඇස්තික පියාගෙන හිස නමාගෙන. මොකද ඇස්තික වහගෙන හේතුව මේ ලෝකයට ඇස් වහගත්තා කියන එකයි. ස්වභාවිකව දකින්න නැහැ කියන එකයි. ඔයා ස්වභාවික දෙයට ඇස් වහගෙන ඔයාගේ ආත්මික ඇස් වලින් ඔයාගේ ආදරවන්තයව දකින්න. ඔයාගේ ඇතුලේ වාසය කරන. ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති. ඔයා වෙනුවෙන් ජීවිතේ දුන්නා එයා. ඔයාව සදාකාලිකව එයා ළඟ තියාගන්න ඕන නිසා එයා ඔයා වෙනුවෙන් ගොඩාක් දුක් විඳලා වේදනාකාරී මරණයකට ලක් වුණා. ඔයාව එයා ළඟට ගන්න. ඒකයි ආදරය. අනේ ආදරවන්තයා ඔයා දකින්නවද කියලා. ඔයාගේ ඇස් වලින් ඔයා දකින්නවද? ස්වභාවික ඇස් වලින් නෙමෙයි. ඔයාගේ ආත්මික ඇස් වලින් එයා දකින්න. සුළු මොහොතක් ඔයා විමසන්න. ඔයා කතා කරන්න යට. ඔයා කතා කරන්න යට. ඔයා කතා කරනකොට ඔයා එයාට කතා කරන්න පටන් ගත්තාම එකෙන් අදහස් කරනවා එයා ජීවමාන බව ඔයා අදහනවා කියලා. ඔයා ඇස් වලින් දකින්න ඔයාගේ ආත්මික ඇස් වලින් දැකලා ඔයා එයාට කතා කරන්න ගන්න. මොකද එයා ඔයා තුල වාසය කරනවා. ඒ ආත්මයන් වහන්සේ ඔයා තුල වාසය කරනවා. කියන්න ස්වාමිනේ මට කතා කරන්න. මට කතා කරන්න. මට කතා කරන්න. ඔයා ඉන්න වාතාවරණය අපි කවුරුත් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා දන්නවා. ඔයාගේ හදවතේ ගැඹුරේ එන හැඬීම එයා දන්නවා. ඔයාගේ ඇතුලේ කිසි දෙයක් එයාගෙන් සැඟවිලා නැහැ. යසියල්ල දන්නවා. ඔයාගේ ඇතුළාන්තයේ ස්වභාවය සමහර විට ඒ ස්වභාවය එච්චර යහපත් නැහැ. එයාට එකඟ නැහැ. සමහර වෙලාවට ඔයාගේ තුල එයාට අකමැති දේ තියෙනවා. ඔයා එයාට විරුද්ධව සමහර වෙලාවට ක්‍රියා කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. හිතලා තියෙනවා. ඒකත් එයා දන්නවා. හැබැයි කවදාවත් ඒ දේවල් නිසා ඔයා වතහරින්නේ නැහැ. ඒ දේවල් මත එයාගේ ආදරේ රැඳෙන්නේ නැහැ. ඒක කොන්දේසි විරහිත වූ ආදරයක්. ඔයා මේ ලෝකේ යාගෙන් ඈත් වෙන්න කියලා ඔයා ආසට ගියත් උන්වහන්සේ එතන. ඔයා පොළවේ කොහේ කෙරවලකට ගිහිල්ලා හැංගෙන්න හැදුවත් එයා ඔයත් එක්ක. ඔයා පොළවේ ගැඹුරේ කොහේ හරි තැනකට ගිහිල්ලා හැංගෙන්න හැදුවත් එයා එතන. මොකද එයා ඔයාගේ පස්සෙන් එනවා. එයා ඔයාගේ පස්සෙන් ඇවිල්ලා ඔයාව ආරක්ෂා කරනවා. එයාගේ ළඟ තියාගන්න. ඒකයි එයාගේ ආදරය. ඒ සියලු දේ කරන්නේ එයා ජීවමාන නිසා. එයා ජීවමානයි. හැබැයි මිනිහෙක් වගේ නෙමෙයි. මනුෂ්‍යය අපිට රිද්දනවා සමහරට. මනුෂ්‍යය අපිට වේදනාව කියනවා. මනුෂ්‍යය අපේ බලාපොරොත්තු සූන් කරනවා. මනුෂ්‍ය සම්බන්ධකම් වලින් අපි ගොඩක් රිදෙනවා සමහර වෙලාවට. අපි ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ හැටි. ඒ මනුෂ්‍යයා. එහෙමයි මිනිස්සු. මිනිස්සු එහෙමයි. නමුත් මගේ ස්වාමියා, අපේ ස්වාමියා ඔයා වෙනුවෙන් මැරුණු ඒ ස්වාමියා මිනිහෙක් නෙමෙයි. මිනිහෙකුට එහා ගිය දේවත්වයේ දේව ස්වરૂපයේ තියෙන කෙනෙක්. හැබැයි ඔයා ගැන හොඳට දන්නවා. හොඳට දන්නවා. අනේ ආදරවන්තයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක නිසාට කතා කරන්න. ඒක නිසා යට කියන්න. ඔයාගේ හැම දෙම යට කියන්න. ඔයාගේ හැම දෙයක්ම යට කියන්න. කියන්න ඉස්සලා දන්නවා හැබැයි ඔයා කියන්න. ඔයා කියන්න. ඔයා දන්නේ නැති වුණාට එයා ඔයාගේ ළඟට ඇවිල්ලා අවතුල් කරගෙන ඔයාව සනසයි. ඔයාගේ මනසට සිතට සමාදානය එයා ඉස්සල්ලාම ගෙනේ. ඊට පස්සේ ආවට කතා කරයි. වඩ සමහර දේවල් කරන්න කියලා කියයි. ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඕන දෙයක් තියෙනවා නම් එයා වට කියලා දෙයි. ඔයා එකට කීකරු වෙනකොට එයා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ඔයාගේ වාතාවරණය වෙනස් කරයි. ඔයාව ආදරයෙන් එයා උසුලාගෙන යනවා. අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු සමහර වෙලාවට එයා එන්න ඉඩ හරින්නේ ඒ නිසයි. ඒ තුලින් එයා ඔයාට ප්‍රකාශ වෙන පිණිස. මගේ ආදරණීය සහෝදරය සහෝදරිය, උන්වහන්සේ ඔයාට අද කියනවා ප්‍රථම ඵල මංගල්‍ය දවසේ උන්වහන්සේ නැගිට ඒ මංගල්‍ය සමරන දවසේ ඔයාගේ ආදරවන්තයා ඔයාට කියන්නේ මාව සොයන්න, මගේ මුහුණ සොයන්න. මගේ හස්තය නෙමෙයි මගේ මුහුණ සොයන්න. දාවිත් කියුවා ගීතවලිය 27 ස්වාමිනිය ඔබ වහන්සේගේ මුහුණ සොයන්නේ මට කී විට මගේ හදවත කිව්වා ස්වාමිනිය ඔව් මම ඔබ වහන්සේගේ මුහුණ සොයනවා වගේ හදවතෙන් වගේ ආත්මෙන් වගේ මනසෙන් වගේ සම්පූර්ණ ආදරය යට දෙන්න. එයා කවදාවත් ඔයාව අතහරින්නේ නැහැ. කවදාවත් ඔයාට රිද්දන්නේ නැහැ. වෙන මිනිස්සු ඔයාව රිද්දුවත් ඔයාට ඒක ගාණක් නැහැ. මොකද ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්න බව ඔයා දන්නවා. ඒ ආදරේ ඔයාට සෑහෙනවා. ඒ ආදරේ වාට සෑහෙනවා. ඒක විතරක් වාට ඇති. ඒ ආදරයෙන් යුක්තව එයාව නමස්කාර කරමු. එයාට නමස්කාර කරමු. මොකද මේ බැටළු පැටවානන් සෑහෙනවා. හalleluya. Seheri vipidu betalu tumanan shuda shuday tumanan gayuna bagiya karuna vesiya sunehi sagaye vedvasana devidunta Seheri vipidu betalu tumanan shuday shuday tumanan gayuna bagiya karuna vesi hasunehi sagare vedvasana devidunta Shuddha 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 bhu Sami bala devu sami duni Sitiya bhu sitina matu pemininna bhu Mulu mevilla samaga gayami Rajuge rajunhat pasasum Obamai ma samade premen namadimi Shuddha 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 bhu Sami bala devu sami duni Sitiya bhu sitina matu pemininna bhu Mulu mevilla samaga gayami Rajuge rajunhat pasasum Obamai ma samade premen namadimi स्वामिनी अभी प्रेम है नबो वहाँ से नमस्कार करना अब वहाँ से तो तीना आदरे निशा अभी वहाँ से नमस्कार करना ये आदरे नियुक्त अभी नमस्कार करना स्वामिनी अभी वहाँ से तो आदरे कराने ओया मट इस्सल आदरे कर पुनिसाई मम स्वामिनी पाव कारे को सिटिया दीमा ඔයා මං වෙනුවෙන් මැරෙන්න තරම් මට ආදරය කරා. අනේ නිසයි මං ඔයාව ආදරෙන් নমස්කාර කරා. ස්වාමිනේ मगे जीविते स्वामीनी सियाले स्वामीनी मगे आदरवंतयाननी मुलु हदवती मम्मा नमस्कार मुलु मनसे मुलु बुद्धियेन मुलु आत्मेन मम्मा नमस्कार सत्यतावेन आत्मेन ඔයාව නමස්කාර කරනවා. ඒවා මට ආදරේ නිසා. ඔයාගේ ආදරේ අසීමිත නිසා. ඔයාගේ ආදරේ කොන්දේසි විරහිත නිසා. ඔයා කවදාවත් මාව අතහරින්නේ නැති නිසා. ඔයා කවදාවත් පොරොන්දු කඩන්නේ නැති නිසා. යේසුනි ඔයාගේ නාමය බලවන්තයි. एक प्रशंसा लबन्न सुदुसु एक महिमान्वितයි යේසුනේ ඔබ වහන්සේ මහිමෙන් පිරීලා ස්වර්ගේ වාසය කරනවා මේ පොළවේ ඉඳගෙන ස්වාමිනී අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා ඔබට තියෙන ආදරය නිසා ඒ ආදරෙන් අපි නමස්කාර කරනවා ස්වාමිනී මහිමෙන් පිරී රාජුන්ගේ රාජු ඔබ මා පමන දෙවිදුන්නේ හලෙලුයා ස්වාමී යේසුනේ ඔබ නාමය බලයයි වැසසුම් මා තේජස ඔබවයි ස්වාමින්ගේ ස්වාමින් මා සමිදේ හලෙලුයා යේසුනේ ඔබ නාමය බලයයි වැසසුම් මා තේජස ඔබවයි स्वामींगे स्वामीन मासमिधे शुद्ध 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 वो सभी बल देव समीदुनी हालेलुया सिटिया वो सिटिया मतु पेमिनेन्ना अभी नगी सिटी मोनवा से नमस्कार करमु मुलु में विल लते कभी मधुर में वेलावे राजुगे हालेलुया टे पैससुम ඔබ මයි මා සමරේ හලෙලුයා මගේ සියලු දේ වහන්සේට බාර දෙනවා ස්වාමීනි මක් නිසාද මගේ සියල්ලේ ස්වාමීන් වහන්සේ වහන්සේ සුද්ධයි ස්වාමීනි හලෙලුයා සිටියා වූ සිටින මතු පැමිණෙන්නා වූ මුළු මෙවිල්ලත් එක්ක අපි එකතු වෙනවා ස්වාමීනි මුළු මෙවිල්ල සමග ගයමු හලෙලුයා රජුගේ රජුන්ට පැසසුම් ඔබ මයි මා සමරේ ප්‍රේමෙන් නමදිමි හලෙලුයා ගමිතු සලුවෙන් පිරි ගිවිසුම් රක්ෂා කරයි ඔබ ඉදිරියේ විදුලි මෝෂා කරයි ගෞරව අභිමානයන් මැද මහිමාන්විතව සිටිනා स्वामी स्वर्ग नमयि शुद्ध 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 सनिधर देव सनिधुनी सिटिया वो सिटिना मतु पेमिनेन्ना समग गायनी रजुगे रजुन हट पसुन ඔබ මයි මා සමරේ ප්‍රේමෙන් නමදිමි හලෙලුයා හලෙලුයා ස්වාමිනී ස්වාමිනී අපි සුතිවන්ත වෙනවා ඔබ වහන්සේ අපතුල වාසය කරන නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපතුල වාසය කරන නිසා ඒ පර්වතය सर्वबलधारी महोत्तम देवियन वहां से आरंभेदी जल मतुपीठ गमन करावू ए शुद्ध आत्मयानन वहां से मातुल वासे करन निसा स्वामीनी आप ये वहां से रसुतिवंत बेनवा ए बलवंत वो स्वामीन वहां से क्रिस्तुस वहां से व नेवत नगिट्टे हुआवू ए शुद्ध आत्मयानन वहां से मातुल वासे करन निसा सुतिवंत बेनवा स्वामीनी ए नेवत नगिटी में बलय ಮಾತುಲ ವಾಸೇಕರನ ಸಸುತಿ ಹalleluya ಮೆರುನು ಮೆಲವುನು ಮಗೆ ಅತುಲಾಂತೆಯ ನೆವತ ಜೀವತ್ ಕರವನ ಪಿನಿಸ ಮಾತುಲ ಕ್ರಿಯಾಕರನ ಸಸುತಿವಂತ ವೆನವ hallelujah ಬಲಾಪೊರುತ್ತುවක් නැති වෙලාවේ මම ආශ්‍රයනව සිටි වෙලාවේ කිසි කෙනෙක් මට උපකාරයට නොසිටි වෙලාවේ ස්වාමිනිය ඔබ වහන්සේ මාව සොයාගෙන ආවා ස්වාමිනිය hallelujah hallelujah සුතිවන්ත වෙනවා ස්වාමිනිය මක්නිසාද මගේ සියල්ල ඔබ වහන්සේයි මගේ සියල්ල ඔබ වහන්සේ විතරමයි hallelujah हालेलुया हालेलुया स्वामिनी मे मोहते अभी सिही करना स्वामिनी मेलंका देशे स्वामिनी उपवहन सेवा नोदेना नमुत उपवहन सेवा अवश्य वसितना महाविशाल सेनगा कीना स्वामिनी बलापुरत्तु सुन मेला हिट दवसे मुकद्द वेन्ने कीला नोदेना ජීවිතයට බලාපොරොත්තුවක් නැතුව අතරමං වෙලා මේ අත දුවන මහ විශාල සෙනගක් ඉන්නවා ස්වාමිනේ. ඒ ඇයට ඔයාව ඕනේ. මොකද අපිත් එහෙම කාලයක් හිටියා ස්වාමිනේ. නමුත් ඔයාව හම්බුණාට පස්සේ අපි එහෙම දිව්වේ නැහැ. මොකද ඔයා අපිත් එක්ක ඉන්න නිසා. නමුත් ස්වාමිනේ මගේ ආදරණීය යේසුනේ ඔයාව ඕන කට්ටිය ගොඩාක් මේ දේශේ ඉන්නවා. स्वामी ने अभी मेरे लावे आए विनोद खाना लाओ करो